යි බෝවන් මගේ ආදරණය දුවේ පුතේ ඔන්න මම අදත්න් හතර ශ්‍රේණය පරිසර යාසිද ක්‍රියාකාරකම් කියන විෂයේ පාඩමක් අරගනායාවේ. අපි බලමුොකෝ දැන් අපි පහොගේ දවශ්ටිකේ කතා කළේ මෙන්න මේ තේමාව. පොළොව හා අහස කියන තේමාව පුතාලට මතකයිනே. අපි පහුගිය පාඩම්වල ඉගෙනගත්තා. පොළොව ගැ ඉගෙනගත්තා. අහස ගැන ඉගෙනගත්තා. පොළොවේ ෙනස්කම් ගැනගෙනගත්තා. ගොඩාක් දේවල් පොළොවා හා අහස කියන තේமாාව කතා කලා. අදපුத்தே අපි පොலොහා අහස தேமாவிම ඉගෙනගන්නේ அන්නේ වැස්ස ගැන වැස්ස කොහොමද ඇතිවන්නේ. මෙවතමාප අ முனுපුத்தே පාடுமையாது. වැටන කොட்டමකද වෙන්නේ පරිசரே. ඉටපස அිமே வහිவතුறு அරගෙන ඒවැන් ගන්න ප්‍රரோජනමනුවද. ඔவ்වගේ ගොඩාක්. දේවල් புத்த අද අපි කතා කරணවා. බலாண்டுක. යාளோ න්නන හරිසන් ோසි் செல்லாம் කරணවා. வස්ස. හැබැை புத்தே අපිට ඉට වඩා ගොඩක් தேවල් தீனாපத்தே வවැස ගෙන කතා කරන්න. புத்தாளத அனுமது லாக்காவே அே එத்தால் லாங்கிக்க அගේ ප්‍රධන ஆහාரே වෙන්නේ முොணுவது. බත්නේද බත් තමයි අප ප්‍රධානහාර විදිහට ගන්නේ එක කියන්නේ සිංහල, දමිල, මුස්ලිම් බෝර්ග වැදිී වගේ ජාතින් ගොඩාක් ජීවත් වෙනවා මේ ඔක්කෝමය ප්‍රධානආහාරය විදිහට බත් තමයි පුතේ ගන්නේ. එතකොට පුතේ බත්ආහාරයට ගන්න නං අපිට ඇත්තිවෙඩ මොනාදතියෙන් ඕනේ. සහල්තියෙන් නෝනේ තින් පුතාල දන්නවනේ ඉස්සරකාලේ රජවරු රටේ මිනිස්සුන්ගේ මේ අවශ්‍යතා සපුරල දෙන්න ගොඩාක් මහන්සිව වනාා. විශේෂයෙන්ම කෑමබීම. ඊට අමතරව අවතිීනාව ගොඩක් අවශිතා මේ කෑමබීම සපුරල දෙන්න රජවරු උත්සාහ කලා පුතේ. පුතාල අහල තියෙනවද මහා පරාක්‍රම්බාහු රජතුමා. අහලතිනනේද පොළොන්නරුවේ රජකරපු අන්නේ රජතුමා හරි ලස්සන වැවක් නිර්මාණය කලා පුතාලදන්නවද මේ වැව නිර්මාණය කරන්න ඉස්සල්ලා. රජ්ජුරුවන්ගේ තිබිච්ච මතේමකක්ද. ඒ රජ්ජුරෝ කිව්වා අහසින් වැටිනේ එකක්ද දියේ බිඳක්වත්. ප්‍රයෝජනයට නොගෙන මුහුදටයා නොදිය යුත්තුයි. බලන්න පුතේ වැසි ජලය වුනත් ජලේතින වටිනාගම මේ රජ්ජුරෝතේරුම් ගත්තා. රජ්ජුරෝ කල්පනා කලා පුතේ කොහොමහරිම මේ මිනිස්සුන්ගේ. බඩවිියත රකින්න ඕනේ කියන්නේ කන්න තිබුණොත් තමයි අපට රටක් පවිදිට දියුණ වෙන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා රජුරෝ කල්පනා කලා මාසගානක් එක දිගට වැස්ස වැහල වැහල වැහල. ඒ වැස්සිං අපේ ගෝවයා වීගොවිතැන් කලා. ඊට පස්ස මොකද වෙන්නේ මාසගානක් එක දිගට පායෙනවා. තකොට අපිට ආපව් වීගොවිතන කරන්න බැරිකාලයක් කියෙනවා. රජුරෝ හොඳ උපක්‍රමයක් එකදුවපපුතේ වැව්නිර්මාණය කලා. මේ රජරෝ තරක්න මේ පුතේ තව ගොඩක් රජවරු වැව් නිර්මාණය කළලා මේ තියෙන්න පුතේ පරාක්‍රම සමුද්‍රය. පරාක්‍රම සමුද්‍රය කියල කියාන්න නැයි මේකට මොහුදක්වාගේ විශාලයි පුතේ සමුද්‍රයක් වගේ ඒ තරම් විශාලව රැල්ල නගමින් මේ වැවේ ජලකඳ හෙටමට කැලතිෙනවා. මේ වැව වැැව් තුනාක් එකතු කළ තමයි හදර ීන කොඩා වැව් තුනාක් එකතු කර හදගත විශාල වැක්. තකොට පු රටේ ජනතාවට කිසි මාඩුවක් නැතුව ජීවත්වෙන්න කුම්ඹුරු ගොවිතැන් කරඩා වශ ජල සැපයවුම සපල දෙන තමාපපුතිේ මේ රජෝර උත්සාාගලේ. අපි තවත් වැවක් බලමු බලන්නකෝ මේ තියෙන වැවදන්නවද මේ වැව දකිනකොට පුතාලට මතක් වෙනව ඇති කොහෙද මේ වැැව තියෙන්නේ. මේ වැව තියෙන්නේ අනුරාධපුරේ න් රාජපුරේ නගර මධදේ තියන වැවක්. මේ තිසාවැව කළේ පුතේ දේවා නම්පීතිස්ස රජතුමා. බලන්නක වැව විශාලයි වගේ මේ වැව හරි වැදගත්කමක්තියනෝ පුතේ. අනිත් වැැවුවලට වඩා ජලය ඉතාමත් ආරක්‍ෂාකාරී විදියට පවත්වාගෙනයන වැවක් තමයි පුතේ තිසා වැැව කියන්නේ. ඇතින් ලස්සන්ට චෛත්‍යය වගේ අපේ නවා නේ ද දා ගැබ් වගයක් පේනවා. මේ තමයිපතේ තිසාවැව කෞද කළේ. දේවා නම්පේ තිස්ස රජුරුවෝ. ඔන්න බලන්නකො නම්ම නන්ටිකක් එක වගේ. ඉස්සෙල්ලා තිසාවැව! දැන් තිස්ස වැව. මේ වැවතියෙන්නේෙ කොහේද. පුතාල දන්නවද අහල තියනවාද. ඕ පුතේ, මේ වැව තියෙන්නේ කතරගම යනකොටට පුතාල අහල තියෙනවනි තිස්ස මහාරාමය කියලා චෛත්‍යයක් අන්නේ චෛත්‍ය අසල තමයි පුතේ මේ වැවතියෙන්නේ. මේ වැව? ඇදලා යනෙි දේවනම් පිදිස්ස රජතුමාගේ සහෝදරෙක්කිටිය මහානාග කියලා. ඒන් මහානාග රජ්ජුරුවෝ තමයි පපුතේ තිස්ස මහාරාමය කළේ. ඒ තිස්ස මහරාමය කරනකොට ඒ චෛත්‍යයේ ඉදිකරණ්ඩා අවශ්‍ය වතුර සපේගන තියෙන්න පුතේ මේ වැැවන්. ඊට පස්සේ මේ වැව විශාල කරල හැදුවේ ඉලනාගකින රජ්ජුරුවෝ. එතකොට තියෙන්නේ තිස්ස මහාරාමයේ තිස්ස වැැව තියෙන්නේ කළේ. ඉලනාග රජ්ජුරූ. ඔන්න බලන්නකෝ තවත් වැවක්. මොකදදපුතේ මේ බසවක්කුලම වැැව. අපි මේකට කියනවා අබේ වැැව කියලා. මේකටත් තියනාපතය හරි රසවත් ඉතිහාසයක්. මේ වැව තමයි පුතේ ලංකාවේ ඉදිවුණු පලවෙනිම වැැව. කෞුද හැදුවේ පණ්ඩුකාබේ රජතුමා අපේ පලවෙනි සිංහල රජුරුවණේ පණ්ඩුකාබේ කියන්නේ. ඩු කාබ ජරෝ තමයිපතේ මේ වැැවහැදේ. මේ වැව නිර්මාණය කළේ දැම් පුතාල දන්නව නගරයක් නිර්මාණය කරනකොට ඒ නගරයේ මිනිස්සුන්ට ජීවත්වෙඩ අශ්‍ය සියලු පහස්කන්තියන්න ඕන. එතකොට එදිනෙදා ජීවත් වෙද්දී වතුර කියනදේ බොහෝම වැදගත්. ඒ නිසා වතුර එක්රැස් කරලා මිනිස්සුන්ගේ අවශ්‍යතා සපුාන තමයිපුතේ මේ වැව නිර්මාණය කළේ කෞද නිර්මාණය කළේ පණ්ඩු කාභය රජතුමා. මගේ තාාල දක් වැව් කීපයක්ම තව ගොඩාක් වැව් තයනම් පුතේ, ඒවගේෙන අපි පස්ස දසක කතා කරමු. අපි බලමුකු දැම්ම වැවක අපි ගබඩාකරගන්න වනේ වතුරනේද. ගබඩාකර ගත්ත වතුරටි කොහොමදානේ පාවිච්චයට ගත්තේ. ඒකටත් හරීල් අස්සන විදිහට වැැදගත් විදිට පුතේ වතුරටික බෙදල දෙන්නත් උපක්‍රමයක් රජවරු ඇති කලා. අපිට ඕනෙ වෙලාවට අරින්නත්, න වශ්‍ය වෙලට වහලා තියන්නත් හදාගත්ත දොරටුවක් තමයි පපතේ ොරෝව කියන්නේ. මේක වැවක තියෙන ඉතාමත් වැදගත් කොටසක්. පුතාල පහේ පන්තියේදි මන්දන්නවා වැවක කොටස් වෙනම ඉගෙන ගන්නවා. එත තව ඉතුර කොට ස්ටිකත් එක්ල තව මේ ගැන ගොඩක් ඉග ගමු තව චුට්ටක් ම කියලෙන්නම් පුතේ. මේ සොරෝව කියන එක වැ ලොකු වැව්නං දෙකක් තිබිලා තියෙනවා. දෙකක් න මේ කීහිපයක් ම පිච්චවස්ථත්තියෙනවා. සාමාන ොකු ඇව සොරෝ්දයි. එක සොරෝ්වක් පුතේ ගොඩ සොරව අනිත්තික මඩ සොරව්ව. මේ ගොඩ සොරෝව කියන්නේ පුතේ වැව් බැම්මට ටික් ඉහලින් හදාගත්ත දොරටුවක්. ඒකින් වතුරු බෙදල දීල තියනෙපතේ ගා කටයුතු වට. එතකොට ඇයි මඩ සොරෝවක්. පුතේ මඩ සොරෝව පාවිච්චි කළේ ගොඩක් විට මේ වැැව්වල ජලය පිරිසිදු කරලා තියාගන්න අ රොන් මඩ ඉවත් කළදාන්න වෙනවා කාලයක් යනකොට. ඒ වෙලාවට මඩ ස්ොරවූ පාවිච්චි කරලා ඒ රොන් මඩ කැලැත්වීමකට ලක් කරලා සොරෝලිින් ඉලියටයවල පිරිස්දු කරගන තියෙනවා හොඳයි දැම්පුතේ මේ බලන්නකෝ මෝර් ගහකාන්ද ජලාශය අ ඉස්සල්ල අපි කතා කළේ වැව් ගැන දැන් අපි කතා කරන්නේ ජලාශ ගැන පපුතේ ජලාශ කියල කියන්නේ රජකාලේ නිමී පුතේ ගොඩාපකිට මෑති ඉතිහාසේ තමයි පපුතේ ජලාශය ඇතිව වනේ මේ ජලාශවලින් ප්‍රයෝජන කීපයක්ම තියෙනවා. ප්‍රධානම ප්‍රයෝජනයේ තමැපති මේ ජලාශවල වතුරේ ක්රැස් කරලා. ඒ ජලය විශාල වේගකට පත්කරලා. කඩාවටට පත්කරලා. එතනින් බලයක් අරගෙන ඔයාල අද මේ පාඩමට ඇවුන්කන් දෙන්නේ මෙන්න මේ ප්‍රතිපාලයක් විදිට මේ විදුලිය නි්පාදනය කරන්න මේක්‍රමේ යදාගෙන තිනපතේ ජලාශවලින් විදුරි නිෂ්පානය කරලා ඉවරුණනාට පස්සේ. ඉවත යන ජලය වගා කැටුදු සඳහා යොදාගන තියෙනවා. මේ පුතේ තියෙන්නේ මෝරගහකන්ද ජලාශය. තුර මොරගහකාන්ද ජලාශය නම් පුතිේමි මෑත ඉතිහාසේ ඉදවුණු එකක් මේක මහාපරාක්‍රම් භෞරජතුමා හදපු පරාක්‍රම සමුද්‍රයටත් වඩා විශාලයි. ඉතාමත් විශාල සේවයක් කරන ජලාශයයක් තමා පුතිේ මොර ගහකාන්ද ජලාශය. දැම්බලන්නකෝ මේ කත්න් ගොඩාක් පරන නැහැ. එක්දා සමසේ අසූ පහේ තමාපුතේ නිර්මාණය කරලා තියෙන්නේ මේ වික්ටෝරයා ජලාශය නෝතුන් අරවිදිහටම විදුලිය නිෂ්පාදනය කරලා ඊට පස්සේ ඉවත යන වතුරටිකං කෙත්වතු සරුසාර කරමින් ඒවා මහුදට ගලාගෙන යනවා. දැම් බලන්නකු දරුවනේ මේ මොකක්ද. ලබුකම ජලාශය, ජාරාශයක්ක් නන්තම් අයිපපුතේ හැබැයිපුතේ මේක තින විශේෂත්වයක්. දැන් නගරබතව ජීවත්වන අපට නලවලින් ජලේ සපේනවා.ම නලවලින් ජලයේ සැපීම කරන්නති ජලාශවලින්. මේ ලබුගම ජලාශේපුතේ හැදිලතියෙන්නේ පානීය ජලාවශතා සපුරන්නමයි. ඊට අමතරව ගොවිතැන් කටයුතුවටත් යොදා ගන්නවා. නමුත්පුතේ ලබුගම ජලාශයෙන් විදුර නිෂ්පාදනය කිරීමක් කෙරෙන්නේ නැහැ පානීය ජලය සඳහාම තමයි. ලබුගම ජලාසේ නිර්මාණය කරලා තියෙන්නේ. හොඳයි. දැම්බලන්නකෝ දැන් විශාල පොළොවේ පිහිටි ටැංකිිවල්ට අම්මතරව මේමකද්ද කරලා තියෙන්නේ. පුතාලට පේනවද වහලයක් තියෙනවා නේද. ඒ වහලේ දිගේ බටයක් ඇැවිදිල්ලා මේ ටැංකිට වතුර පිරිෙනවා. කොයි වෙලාවටද වෙන්න මේක. අන්න පුතාල කතා කරන්න අපි වැසිජාලය වැස්ස වහිනකොට වහලෙට වැටින වතුර ටික ඒ පීල් දිගේ ගලාගනැවිල්ලා මේ ටැන්කිය පිරෙනවමගේ පුතේ. මතක තියාගාන දරුවනේ අපි හැම කෙනෙකුටම හොඳට වතුර ලැබෙන්නේෙ නෑ. වතුර නැති නගරෙන් පිට දුෂ්කර ප්‍රදේශ තියනවපුතය වතුර සැපීම ගොඩක් අඩුතැන් අන්නේ වගේයායට මේ උපක්‍රමයේ යොදලා තමන්ගේ එදිනිදා කටයුත් සඳහා ජලය සපයාගත්තා. අදටත් අපි දක්කිනවා පිටිසර පලාාත්වල මේ වගේ වැසි ජල ටැන්කි පාවිච්චි කරලා ජල සැපවුම සපයගන්නවා. දැම් පුතාලා වැස්ස ගැන කතා කලා වැස්සිං මේ ටැන්කි පිරෙනවා ජලාශ පිරෙනවා වැැව් පිරෙනවා කියල කතා කලා. දැන් අපි බල්‍යයන්නපුතේ වැස්ස වහිනකොට ඇත්තටම පොළොවට මොකද වෙන්න කියලා. අපි බලමු මම ඉතින් මට, පුළුවන් විදිහට පොඩි කෘතිම වර්ෂාවක් ඇතිකරගෙනාව පුතාලට පෙන්න්න. හොඳින් නිරීක්ෂණය කරන්න හොඳින් බලන්න මොනවද පුතාල දකින්නේ මේ වීඩියෝවේ. බලන්න ඕන දැන් වැස්සක් වහින්ඩයියන්නේ. වැහිවතුර පතිත වෙනකට මොකද වෙන්න පොළවට කියලාපි බලමු. ඔන්න වහිනවා! ඔන්න පුතාලට පේනවා. අර බෝතලේකට මම සිදුරු විදල තමයි හදාගත්ත මේ වැස්ස වස්ස වන්න ඒ. තලට මදැමපුතේ හොඳ පැහැදිලි වතුර දැ ොදවෙලා තියෙන වතුටිට. බොරපාට වෙන වනේද. ඒ වගේ උතාලට පේනවද වතුරබීමට වැටෙනකොට මොකද වෙන්නේ. බුබුල් බූලු හැදෙනවනේද. පොවේ වතුරු බුබුලු හැදෙනවා. ඊට පස්සේ පහත් තැනිින් ඒ වතුර ටික ගලාගෙන යනවා. එතකොට බැහි වතුර වැටෙනකොට මේ පොළවේ මඩ වතුර ඇතිවෙනවා. ඒළඟට උඩතියෙන වැලි පස් සෝදාගන. පහත් ප්‍රදේශයට ගලාගෙන යනවා. එතකොට වතුරු වැටෙනකොට ලස්සට දියබුබුලු මතු එනවා. මේවා තමයිපුතේ වැස්සක ලක්ෂණ. මෙන මේ විදිට පු තාලටක් පුළුවන් ෘතිම වර්ෂාවක් ඇති කරලා ඔන්නම් බලන්න මොකද වෙන්න පොට කියලා මචර කාලයක් ඇත්ත වැස්ස වෙලාව ැලවි ඇත්තම් උන්නුදන් කරලා ලන්න. පුතාලදෙන් දැක්කා. වැස්ස දැක්කා වැස්ස වහිනකොට විෙනදේවල් දැක්ක. දෙැන් අපි ලස්සන ගීතයකට යන්නේ යන්නේ. එකයන්නේ වැස්ස ගෙන කීවෙන ගීතයක්. අපිස්සල බලමු ගීතය. බලන්න දරුවනේ මොනවාද වෙන්නේ දැම් මේ ගීතේ තින්දේ වල්චුට්ට අපිස්ල බලමුකෝ බලන්න පලවෙනි පදටික வලාකුලේ රන් පාටට විදුලි කොටනවා ආකාසේ හඬ තලමින් අකුණු හண்டනවා. බලන්නපුතේ වලාකුලේ රන් පාට විදුලි කොටනවා විදුලි කොටනවා අපි අත්තරම්පාට ඉදිරියනවා දකිනවා. එතිකට අපි මුොද කරන්නේ ආකාසේ හඬ තලමින් අකුණු හඬනවා, අපි කන් දෙක වහගන්න අපි දන්නවා විදලි කොටුවට පස්සේ අපිට ලොකු සද්‍යයක් එහෙනවා. අපිතුට කන්දික වහගන්නවා නේද. අපි ල්ලඟිකට යමු. බින්දු බිදු මහ පොලොවට වතුර වැටෙනවා. හෝගාමින් අපේ ගමට වැස්සක් කෙනවා. ඔන්න පුතේ වැස්ස පටන්ගන්න අයි හදන්නේ. බින්දු බිදු වැටෙනවා පොළවට. ිදු බිදු පොට වැටනවලූ එතකොට මකද වෙන්න. දැමි හෝග ගගන අපේ ගමට වැස්සක්කෙනවා ගස් ඇබරිලා වේගෙන් හුලගත් එක්කලා වැස්ස වැටෙනවා. ඊළඟට බලස්ස වහිනවා අකුණු හඬනවා රන් පාටට අහසපුරා විදුලි කොටනවා ඔන්න දැංඉතින් වහින වෙලාවේ වැැස්ස වහිනවා අකුණු සද්ධය ඇහෙනවා. ඒ අතරේ ලස්සට විදුලි කොටනවා අපට පේනවා නේද? ඊළඟට බලන්න රෑන් රෑන් වහලෙ දිගේ වැැස්ස වහිනවා. කිරිපාටට බුබුලු බුබුලු මෙදුලේ නටනවා. දැන් කොහොමති පුතේ වහලින් වැැක්කෙරෙන්නේ වැැස්ස. මෙම රෑන් රෑන් වැක් කෙරෙනවලු. දැකලා තියෙන නේද. එතකොට මොකද වෙන්නේ ඒ රෑන් වැැකරෙනට පුතල දැක්ක වගේ. බුබුලු බුබුලු නටනවලු අතුර බුබුලු. වැැස්ස වහිනකොට. බල මු ඊළට මොකද වෙන්න කියලා. අපේ මිදුල ගඟක් වෙලා වතුර ගලනවා. කර දහියරු දියපාරේ රුවල් බන්ඳිනවා. මොකද පුතේ දැන් ඔන්න වැහල වැහල ගොඩක් වෙලා වැහැල ඉවරයි. දැම් පුතාලගේ මිදුල මොකද වෙන ගඟක් වෙලා එකන වතුළ පිරීලා තියෙනවා. අපේ මිදුල ගඟක් වෙලා වතුර ගලනවා අපි මොකද කරන්නේ වෙලාට ගන්නම කඩදාසියක්. නමනවා නමල ඔරුවක් කදලා ඔය ඕරුව අපි වතුර පාකරල අවල සන්තෝස වෙනවනේද. දැම්පුතේ අපි ලස්සනට මේ ගීතයට නටන්නයි හදන්නේ. පුතාලට බලන්නපු මේගේ නටන්න පුළුවන්ද කියල මට යාලුදින්නේෙක් කුදෝක කෙන්නවද නටන්න. නයි නේද පුත්තේ පුතාලගේ යාලෝ දෙන්නෙක් ලස්සන්ටය ගීතයට නර්තනයක් ඉදිරිපත් කලා. එහමනම් පුතේ අද අපි ඉගෙනගත්තදේවල් චුට්ටක් මතක් කරමු. පුතාල ඉගෙනගත්තා පොළොවහා අහස කියන තේමාවේ වැස්ස ගැන. වැසිංඇති ප්‍රෝජන ගැන කතා කලාා වැහිවතුර එකතු කරලා වැවනිර්මාණය කරපු හැටි කතා කලා ඉගෙනගත්ත පුතාලා තව පුතාල ඉගෙනගත්තා ජලාශ කියල ජාතියක් නේද.ඒ වැැහිවතුර. එකතු කරලා හදාගන ජලාශ ඊළඟට ගිවල්ලන මිනිස්සුන්ටත් පුළුවන් කියලා කිවන පුතේ ඒ වැහිවතුටි එකතු කරලලා පාවිච්චි කරන්න ගෙදර වැඩවලට ඒවා අපිදැක්කා කතා කලාපය වගෙන දැන් අපි බලුම් පුතුතාලට මං පු ංචි පැවුමක්දීලා පාඩමයිඉවර කරන්නයි හදන්නේ. බලන්න පුතේ පැවරුමදිී හටික් වැව් දහයක්ලියා ඒවා කරවූ රජවුරුනාම් කරන්න. වැැව් තියනපතේ දහස් ගානක් ලංකාවේ. පුතාල උදව් ගන්න. ඒ ගන්න ොත් පත්ලින් දගන්න අරගන වැැව්දහයක් ලියලා ඒ වැවකරෝපු රජවරු කෞද කිය තිස්සරහල්ලිය අන් ෝනනි. ඒළට බලනපතේ වැස්ස ගෙනන ගීතයක් නිර්මාණය කරන්න. අයු චටිදයක් නක කොච්චර ලස්සන්ට පුළුවන්ද ගීත නිර්මාණය කරන්න වැස් ගැන පුතාල අස්සන ගීතයක් නිර්මාණයකරන්න නිර්මාණය කරලා. අවසානයට මයිපුතාලා ඒක චිත්‍රයේකටත් ග ඕේ. ස් ලස් . චිත්‍රයකට නගන්න තියාගන්න පුතාලාගේ ලස්සට පොත එහෙමනං අපි තවදවසකින් පාඩමකින් හම්බ වෙනවා එතෙක් මයපුතාලට ආයිබ.